හයිදම් සුරංග ්‍රම් ඉංගලිෂ් පෙන්් ඉතින් අද අපි කතා කරන්න විශේෂ මාතෘකාවක්ගේ තමයි මෙයින් ලිඩිය මැකෝබා එයාගින් දෙයක් අහල දැනගණ්ඩයි යන්නේ. ඒ තමයි කොහොමද අපි ඉංග්‍රීසි ඉගෙන ගන්න කතා කරන්න තම් ආශාවක් ඉගෙන ගන්න කොහොද කතා කරන්න. අපිට මොකද මේ වෙලා තියන්නේ ඇයි අපි මෙච්චර දේවල් දැනගෙන දැනගෙන කෝසස් කරලා ඩිප්ලෝම කරල අරව කරලා මෙම කරලා උකොම කරලා කතා කරන්න බැරි වෙලා තියන්නේ ඇයි. ඒකට අපි එකක්කෙන එකක උත්තර දෙනවා මෙහෙමයි කරන්න මෙහම කරොත් හරියි මෙහම කරොත් හරියි කියලා. නමුත් ඒවයිතින් අපෙන් අහලා හරියන්න අපි අපේ මතයෙන් කියන්නේ එවාන්ඩෝනි මේ වගේ කණ්ඩායම්බලින් මේ කවුද මේ ලිඩියා මැකෝබා ඒකල කියන්නේ එයා බොහොම සුප පොලිග්ලොට් කෙනෙක්. ඒකල කියන්නේ යා දැන්ට මේ ඇවිල්ලා 3 years ago දැන් මේ වනකට යා ලැංවිජස් 10කට වැඩිය දන්න 10කට වැඩිය කතා කරන කෙනෙක් පොලිග්ලොට් ගැදරින් එක ඒකන්නේ අවුද්ධර පාරක් මේ පොලිග්ලොස්ටල දස් ගණනක් මේ මිනිස්සු භාෂා ගානක් කතා කරනගේ සංගමයක් තිය එකල එකතු වෙන අවුද්ධකට පාරක් ඒක සංවිධානය කරන්නෙත් මෙයා තමයි මේක ඒක ඉන්ටප්‍රිට කෙනෙක් විදිර මෙයා කටයුතු කරනවා කියන්නේ එක්ෙක් භාෂාවල් එක්ෙක් අයට ගැලපෙන විදිර පරිවර්තනය කරමින් ඒ මුළු කණ්ඩායම් මෙහෙවීම මේ කර්තාවයකුත් මෙයා කරනවා. එතින් එහෙම කෙනෙක් මේ 9 practical lessons from learning 9 languages යා 9යි දැන් අවුරුදු දෙකකටම දෙකකට වරක් එක ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා. ඉතින් අපි බලමු යා එයා මෙතන විනාඩි 5ක වීඩියෝ එකක් කරනවා. ඒක තමයි මම සිංහලෙන් උඩට පැහැදිලි කරන්නේ. මම එහෙම කරන්නේ ගොඩක් අයට මේක තේරුම් ගන්න බැරි පුළුවන් වුණාට තවත් සමහර අයට මේක තේරුම් ගන්න බෑ මේ ඉංග්‍රීසි වලින් යන හින්දා. ඉතින් ඒකෙන්ද මේ මිනිස්සු කියන පණිවිඩය මේක ඒගොල්ලෝ අතරට යන්නේ නැහැ. හරිද? එතකොට ඒක පෙන්වන්න තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට මේකට සවන් දුන්නාට පස්සේ ඔබට තේරෙයි ඔබටත් වෙලා තියෙන්නේ මේ වැඩේද? ඇයි කතා කරන්න බැරි ඒකින් දද කියලා. එහෙනම් අපි යන් බලන්න මේකේ කතන්දරයට. මම මේ කිව්වේ මෙයා දැන් ලැන්ග්වේජස් 10කට වැඩිය දන්න කෙනෙක්. ඒ වගේම මේ ලිඩියා මේ තමයි පොලිග්ලොට් ගැදරින් එක ඔබට මම අර කියපු මේ 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 පොලිග්ලොට්ස්ල මේ ඉන්නේ. පොලිග්ලොට් ගැදරින් 2018 මට පේන විදිහට. එතකොට 5 years ago අවුරුදු 5කට කලින් ලිඩියා මැකෝබා එයා ඉන්ටර්ප්‍රිටර් කෙනෙක් විදිහට මේක මෙහෙවන අවස්ථාව තමයි මේ තියෙන්නේ. එයා ඒ භාෂා ගානක් දන්න හින්ද එයාට හරි පහසුයි. ඉංග්‍රීසි භාෂාව ප්‍රමුඛ ෆ්‍රෙන්ච් සහ වෙනත් ඒ භාෂාවන් වලින් එයා මේක හසුරුවනවා එක එක හැම දෙනාටම තේරෙන විදිහට. ඉතින් අපි බලමු තවත් එක ස්ලයිඩ් එකට ගිහිල්ලා අපි මේ ගැන කතා කරමු. මේ එයාගේ ටෙඩ් ස්පීක කෙනෙක්. එයා ලෝකයේ ගොඩක් ප්ලට්ෆෝම්වල මේ ලැංග්වේජ් ඉගෙන ගන්න කොහොමද කියලා කතා කරන කෙනෙක්. ඉතින් සමහරලාට ඔබ හිතන විදිහ සම්පූර්ණයෙන්ම වැරදි වෙන්න පුළුවන්. මම බලාපොරොත්තු වෙනවා මේ වගේ අයගේ වීඩියෝස් මෙයාගෙම තව දෙක තුනක් සහ වීඩියෝස් කීපයක් ගේන්න ඔබට ඒක උපකාරී වේවි ඔබට භාෂාව ඉගෙන ගැනීම පිළිබඳව. එහෙමනම් මම කරන්න හදන්නේ මෙයාගේ විනාඩි 5 වීඩියෝ එක දාලා තැන් තැන් වලින් නවත්තමින් එයා කියන කතාව කෙටියෙන් සිංහලෙන් පොඩ්ඩක් ඔබට පැහැදිලි කරන්න. හොඳයි හරි. එපි එහෙමනම් යන් වීඩියෝ එකට. When people want to learn a new language, they usually sign up for a language course, right? This is one of the obvious solutions that many of us think about. We find a language school or a teacher and we sign up for regular classes. And we expect that by attending those classes, we will learn Spanish or French or whatever language you are trying to learn. Maybe it's also happened to you. සාමාන්‍යයෙන් language එකක් භාෂාවක් ඉගෙන ගන්න ඕනනම් මූලිකව පුද්ගලික කරන දෙයක් තමයි කෝස් එකට යනවා. ටීචර් කෙනෙක් හොයාගෙන French වෙන්න පුළුවන්, English වෙන්න පුළුවන්, sign වෙලා ඒ කෝස් එකට ඒක ඉගෙන ගන්න පටන් ගන්න එක තමයි අපි සාමාන්‍යයෙන් කරන්නේ. ඒක තමයි සාමාන්‍යයෙන් සිරිත. ඒක ඔබටත් maybe it's also happened to you. ඒක ඔබටත් වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ඔබ කෝස් එකකට තමයි යන්නේ. ටීචර් කෙනෙක් ගාවට කෝස් එකකට තමයි ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න යන්නේ. Sign up for a course like that, maybe you attended it for several months or even years. But at the end, you were quite probably disappointed by the results because you got some එහෙම ගිහිල්ලා ඉවරලා සමහරට අවුරුදු ගානක් ඔබ මෙහෙම කෝස් එකක් කරනවා යන්න පුළුවන් අවසානයේ you are disappointed. ඔබ බලාපොරොත්තු බිඳ ගන්නවා. ඒකට හේතුව මොකක්ද? you got some basics in the language. සමහර basics තමයි ඔබ ලබා ගන්න. ඒ වුණාට ඔබ ලබා ගන්නේ නැහැ. බලමු. basics in the language but you never really got to a fluent level.
you didn't feel like you could use the language in practice, you could talk to anyone, and you just probably felt disappointed by the results. Now, what's the reason? Many people think that this is එයා කියන්නේ එතකොට එහෙම කරාම ඔබට බේසික්ස් හම්බ වෙනවා මිස ඔබ ෆ්ලුවන්ට් ලෙවල් එකට ඔබට ෆ්ලුවන්සි කරා ළඟා වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඔබට කෙනෙක් එක්ක කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔබ කෝස් කරලා තියෙන ඔබට සර්ටිෆිකේට්ස් තියෙනවා. ඔබට එතනින් යාට ගිහිල්ලා බාහිර මනුස්සයෙක් එක්ක කතා කරන්න යන්න ළඟට යන්න බයයි. ඒකේ තමයි තත්ත්වය. බොහොමයි හිතනවලු මේකට හේතුව මොකක්ද එයා කියන්න හදන්නේ? Because they don't have a talent to learn a language. They are not good enough. They don't have the language gene or whatever you whatever word you think about, but samahara inne thoda hitena olu ai ethin me guruwaru mara lassanta kiyanawu oba meka karoth maasen oba meka karoth maas ekahamaren oba fluent level ekata katha karanawa kiyala neda right edi ehema kiyala werila api e courses walata giyama maasa deke thune wenna puluwam antimata apita katha karaganna beruna api hituna api modai kiyala ethoda e course ekama follow karanna apu samahara ay katha karanna patan gannawa ekenne e gollu එතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. يعني කෝස් එක කරන්න එනකොටත් ඒගොල්ලන්ගේ වැඩේ අලේ තැම්බිලා තියෙන සෑහෙන ප්‍රමාණයක්. ඒතකොට කෝස් එකට සහභාගී වෙන ඔක්කොම එක නෙමෙයි. කොහොමවත් මෙයා කියනවා ඔබට කනගාටුවක් ඇති වෙනවලු. හැබැයි සමහර කට්ටිය හිතනවලු මේකට හේතුව මේ ඔයා දක්ෂ නැතිකම කියලා. ඉතින් අපිට එහෙම හිතන එක සාරි සාධාරණයි ඉන්නේ. අනේ අපිට බෑ අපිට මේක කිසි දක්ෂකමක් මේක ටැලන්ට් එක අපේ නෑ. එහෙම නැත්නම් ලැන්ග්වේජ් ජීන් එක නෑ. ඒ ඥානය නෑ අපිට භාෂා ඥානය අපිට නෑ කියලා අපි හිතන්න හිතනවලු. The problem is somewhere completely else. Now, but I think the problem is somewhere else. මං හිතනවා මේ මං හිතන විදිහට මේ problem එක සම්පූර්ණයෙන් වෙනින් තැනක තියෙන්නේ. Now we expect the course to teach us that language. අපි බලාපොරොත්තු වෙනවා course එක අපිට language එක teach කරාවි කියලා. ඔව් teach කරනවා තමයි. ඒ කියන්නේ course එකෙන් අපිට පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මාර ප්‍රශ්නයක් නේ නේද බලමු මොකද වෙන්නේ කියලා. Now we expect the course to teach us that language. Back the course to teach us that language, and usually we think that it is enough for us to just simply attend that course, but this is not the case. අපි ඉතනවල මේ course එකට attend වුණාම ඇති කියලා, ඒ කියන්නේ අපි ඒකට සහභාගී වුණාම ඇති කියලා අපි යනවා ඉගෙන ගන්නවා එනවා යනවා ඉගෙන ගන්නවා එනවා. But this is not the case. It's extremely important to have contact with the language, to learn the language in some way in between the lessons. ඒක හරියන්නේ නැහැ ලු. This is not the case. අපිට language එකත් එක්ක contact එකක්, සම්බන්ධයක්, බැඳීමක් ඇති කරගන්න ඕන language එක පුළුවන් වෙන්න. course එකට ගියා, අද ගියා, සිකුරාද ගියා, ඊළඟට බදාදා ගියා. එහෙම ගියා ආවා පොත් ටික දිව්වා එහෙම බෑ. ලැන්ග්වේජ් එකත් එක්ක බැඳෙන්න ඕනි කියලා කියන්නේ. Between the lessons. ඒ කියන්නේ ඔයා සඳුදා යනවා නම් බදාදා යනවා නම් ඒ අතර ඔයාට වැඩ ගොඩක් තියෙනවා කරන්න. එහෙම මේ කෝස් එකට ගිහිල්ලා මේක කරන්න හම්බ වෙන්නේ නැහැ. If you think of a course, a language course that usually takes place, let's say twice a week, maybe you have an hour and a half with a teacher in a class full of people. And then you don't do anything else in between the lessons. So you, let's say you attend a course on Monday in the evening and then on Wednesday in the evening. And from Wednesday till Monday, you don't do anything else. You naturally forget most of what you covered in the lesson. And this is not because... ඔබ course එකට දවස් දෙකක් යනවා නම් පැයක හමාර ගන්න teacher එක්ක ඒ අතරතුර මුකුත් කරන්නේ නැත්නම් ඔබට මේවා ඔක්කොම අමතක වෙලා යනවා. ඒක තමයි අපේ මොළයේ වැඩ කරන විදිහ. ඒකින්ද කෝස් එකකට සහභාගී වුණා කියලා ඔබට මාස ගාණක් අවුරුදු ගාණක් ගියත් ඉංග්‍රීසි හෝ ඒ භාෂාවක් පුළුවන් වෙන්න හේතුවක් නැහැ. You don't have a special talent for languages. This is because this is how our head works. Everybody's head, not just yours. And that's why it's extremely important to be in touch with the language in one way or another in between those lessons, ideally every day in small steps. And the solution is also punchi punchi piero linge lessons athare ubi gena ganna dewal athara yam kriyaadamayakata bandila ewara wela language ekath ekka contact tiyagena digatama yana gamane di thamai obata puluwan wenne kiyala aya kiyanne. And the solution is also much cheaper. Solution eka meke de visuduma mara saralai mara labadayaka ekak thiyena. Cheaper if you decide to spend some time with the language by yourself, because this is the time when you don't pay anyone
to spend the time with you while you are learning the language. අපි කියනවට කියනවා මේක කිව්වට දන්නේ නැහැ සමහර අය ෆලෝ කරනවා. අද තමයි මේ ටීචර්ලා පස්සේ යන්නේ නැතුව මම මේ ගුරුවරු ඕනද කියලා කිව්වා. දැන් මේ ටිකකට කලින් මම ඒවයි කැලිතවම පෙන්වන්න ගන්නේ. අද තමයි අද වගේ ලෝකයක තමයි ඉස්සර අපට ඔක තිබුණේ. අද වගේ ලෝකයක තමයි කට්ටියට ගුරුවරු නැතුව තනියම ලැන්ග්වේජ් එකේ ගිලිලා ඉන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙන්නේ ඉන්ටර්නෙට් එකේ හින්දා. ඒක කට්ටිය තේරුම් ගන්නෑ. දැන් මෙයා කියන්න හදන්නේ I asked a friend of mine. යා තව වෙන පොලිග්ලොට් කෙනෙක්. යා මත ලැන්ග්වේජ් 11ක් විතර හොඳට දන්න කෙනෙක්. සීරියස් කෙනෙක්. එයාගෙන් ඇහුවලු මේක දැන් කියනවා යා. කොච්චර දවස් යනවාද කියලා ඔයාට ලැන්ග්වේජ් එකක් ෆ්ලුවන්ට් ලෙවල් එකට ගන්න. ෆ්ලුවන්ට් ලෙවල් එකට. බලමු. A friend of mine, Vlado, school that the well-known Slovak polyglot, how long it takes him to learn a language. And he told me that his extreme time where he managed to learn a language was 3 months. But when... එයා වෙනස්ම කෙනෙක්. එයා extremist කෙනෙක්. සම්පූර්ණ extreme end එකේ language එකට ගන්න කෙනෙක්. එයා කිව්වලු මම මාස 3කින් language එකක් ඉගෙන ගන්නවා කියලා. ඒක බොරුවක් නෙමෙයි, ඒක ඇත්තක්. එයා කරලා තියෙනවා ඒක. එතකොට දැන් අපිට හිතෙනවා එහෙනම් මේ අපි කියන කතා හරි කියලා නේ. එයා මාස 3කින් ලැන්ග්වේජ්, එයාට ස්පෙෂල් ජීන්ස් තියෙනවා කියලා එයා කියන්නේ නැහැ. ආ විශේෂ දක්ෂ කෙනෙක් කියලා එයා කියන්නේ නැහැ. එයා මාස 3කින් ලැන්ග්වේජ් එකක් පිකප් කරලා තියෙනවා. කොහොමද පිකප් කරලා තියෙන්නේ? අපි එහෙම කරයිද? අනිත් කාරණේ තමයි ලැන්ග්වේජ් එකක් ලැන්ග්වේජස් ගානක් ඉගෙනගත්ත එකට වැඩේ අහු වෙලා තියෙන්නේ. තේරෙනවද? කරෝල බඳින්න දන්නේ කාට? ආල්මස් සම්බඳින්නේ කර්මයන් නෙමෙයි. ඒ වගේ. ඒ කියන්නේ මොකක්වත් බැදපු නැති එක වගේ නෙමෙයි. ಜಾති බැදුම් ಜಾති 10ක් 15ක් හදපු එකට 16 වෙනි බැදුම මාර ලේසි. ඉතින් බැදපු නැති එකට එක් කරන්න බෑ. ඉතින් මෙයක මේ මාස 3ෙන් කරේ මේ හාදය. ඒවත් එක තමයි. හැබැයි මෙයා කරපු මාර්ගය මාර වෙනස්. But when I asked him how he did it, it was Russian that he was learning. He said he spent 6 to 8 hours a day with the language for 3 months. This is an 6 to 8 hours a day for complete 3 months. This is an incredibly extensive learning period. Intensive. I cannot see this letter here for some reason. Incredibly intensive learning period, which I believe not everyone can do because it's really, really intensive. But it just proves that in order to learn a language, even in 3 months, you really need to be intense in your learning, right? එයා කියන්නේ ඒක තමයි. ඒක හරිම අමාරු, බොහොම තීව්‍ර වැඩක්. ඉතින් ඒකෙහිඳ ඒකෙම එදිලා ඒකෙම ගැලිලා පැය 8ක විතර කාලයක් දවසකට වැය කරනවා මාස 3ක් තිස්සේ fully. මේ වැඩේ කරලා දන්න කෙනෙක්, ලැන්ග්වේජ් ගානක් ඉගෙන ගත්ත කෙනෙක් ලැන්ග්වේජ් ඉගෙන ගන්න විදිහ අපි ඉගෙන ගන්න විදිහට වඩා වෙනස්. එයා පොලිග්ලොට් කෙනෙක්. එයා පැය 8ක් පාවිච්චි කරනවා කියලා කියන්නේ මොකක්ද? And it comes to about 500 hours of language content or of language. එයා කියනවා මෙයා කැල්කියුලේට් කරලා බලපුවා මෙයාට ආවලු එයා කරලා තියෙන්නේ පැය 500ක් කියලා. Total intensive sort of 500 hours. ඒ කියන්නේ පැය 500ක් මෙයා ලැන්ග්වේජ් ඉගෙනගෙන තියෙනවා. පැය 500ක්. ඒ කියලා කියන්නේ තාම තදින් ගැඹුරින් පැය 500ක්. එතකොට අපිට ඉදිරිය මේක එච්චර ලොකු එකක් නෙමෙයි කියලා බලමු කොහොමද කියලා. Contact, effective language contact, in order to achieve a level where you are fluent and you can use the language and you feel comfortable, the comfortable fluency level or B2 level. Now, if you want to achieve B2 level එක තමයි fluency level කියලා අපි කියන්නේ. ඔය system එකක් තියෙනවනේ A1, A2, B1, B2, C1, C2 කියලා. ඉතින් ඒකෙදී B-වලින් තමයි fluency එක එන්නේ B2 level එක. Intermediate level එකේ දෙවෙනි එක. Now if you want to achieve that, ඔබට ඒ ගන්න එන්න ඕන නම් simply attending a class, it will take you years, maybe 5 years if you do it twice a week. ඔන්න කතන්දරේ. අපි කරන වීඩියෝ එකක් හෝ කවුරු හරි කරන වීඩියෝ එකක් විනාඩි 15ක් සතියකට බලලා කරොත් ඔබට
ඔය කියන විදිට අවුරුදු හතක් අටක් යනවා මේක කරන්න. එතන මම කිව්වොත් මම හා මම දාන වීඩියෝ එක බා මං සත්‍යයකට වීඩියෝ එකක් දානවා එහෙම කරොත් ඔයාට මාස 3න් ඔයා ෆ්ලුවන්ට් වෙනවා කියලා දැන් ඔයාට තේරුම් ගන්න පුළුවන් වැඩේ මොකක්ද කියලා. එතන මෙයා කියන්නේ ක්ලාසස් ගිහිල්ලා කරනවා නම් මේක අඩුම ගාන අවුරුදු 5ක් යනවා කියලා. සතියකට පැය දෙකක් වගේ හරි ඒ වගේ. දවසකට පැය 8ක් පොලිග්ලොට් යදුවා කියලා කියන්නේ අපි ඉතින් 10ක් 15ක් යදනවා වගේ ගන්න. අපි පොලිග්ලොට්ස් නෙමෙයිනේ අපි ලැන්ග්වේජ් එක පිළිබඳව විවිධ පැතිවලින් එන දර්ශනය අපිට පේන්නේ නැහැ. හැබැයි මෙයා පොලිග්ලොට් මෙයා මම 8වෙනි හෝ 9වෙනි ලැන්ග්වේජ් එක එහෙම ඉගෙන ගත්තේ. ඉවා කම්පෙයා කරලා මාර ගොඩක් දේවල් දන්නෝ. ඉතින් ඒ හා දෙයක් දවසට පැය 8ක් කරනවා කියන අපි පැය 15ක් කරනවා වගේ. එතකොට සතියකට පැය 2ක් කරපුවාම මාසෙකට පැය 8ක් කරපුවාම නැත්නම් මාසෙකට පැය 10ක් කරපුවාම අර යකා දවසකට කරන ගාන තමයි මාසෙකට අපි කරලා තියෙන්නේ. ඒ වගේ 30 ගුණයක්. තේරෙනවද? ඒ වගේ 30 ගුණයක්. ඉන්ටෙන්සිව් එක. යන් ඉස්සරහට බලන්න. දැන් ඔබට තේරෙගෙන යනවා ඇති මොනවා හරිනේ. හරිද? අපි කිව්වට ඔබ ෆ්ලුවන්ට් වෙනවා දවස් මෙච්චරෙන් මාස මෙච්චරෙන් නේද? මම කියනවා මම මොනවත් කතා කරන්නේ නැහැ ඉංග්‍රීසි නේද? ඒ වුණාට මම ඔබට කියනවා ඔබට මෙන්න මේ කාලෙන් පුළුවන් වෙනවායි කියලා. මම එක දිගට මොනවත් කතා කරන්නේ නැහැ වෙන්නත් පුළුවන්. ඔබට ඒකෙන් මං ඒ කියන්නේ කරන්න බෑ කියන කෙනෙක් මම කියනවා ඔබ ටෝටලි මොෂන් එකට අහු වෙන්නේ නැහැ. මේ 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 කරන්න කියන්නේ තමන්ගේ භාෂාවත් එක්ක පටලවගන්න නෙමෙයි මේ කියන්නේ. මේ කියන්නේ ටෝටලි මොෂන් ගැන තමයි මේ කියන්නේ. That's very little time that you spend with a language per week, right? So if you want to do it in a faster way, you don't want to spend years learning a language, and you also want to do it cheaper, you don't want to pay someone for every single hour that you that they spend with you learning the language, then the simple solution here is that you spend some time learning the language by yourself. And that's exactly what I'm trying to do with Language Bench. Inna mar lassana kaellak dan ay kiwwa etakota මේක ඉවරනාම ඔබට තේරේවි ඇයි මම දවසක් ගානේ වීඩියෝස් දාන්නේ ඔබට කියලා. ඇයි මම ටෝටලි ඉමර්ෂන් දාන්නේ කියලා. ඇයි මම කතන්දර කියන්නේ කියලා. මගේ කාරණා 3-4ම අන්තිමට පෙන්නනවා. ඒතර කෙනෙක් හිතන්න පුළුවන් මේකා මොකද මේ හැමදාම වීඩියෝ එකක් ගානේ දාන්න බලන්නේ. ඇයි මම කතන්දර වලට යන්නේ. ඇයි මම ටෝටලි ඉමර්ෂන් වලට යන්නේ. මේ කාරණා තුනේම වැදගත්කම මේ විනාඩි 5 වීඩියෝ එක තුළ මෙයා කියනවා. ඒක මම අගදි පැහැදිලි කරන්නම්. දැන් මේ වෙලාවේ මෙයා කිව්වේ දැන් එහෙම පැය ගාණක් අපි වැය කරන්න එපා. ඔබ ක්ලාස් එක කරන උඹට අවුරුදු ගාණක් වැය වෙනවා. මාර වැදගත් කතන්දරයක් මේ කියවෙන්නේ. ඒකට අවුරුදු ගාණක් යනවා. ඒ වුණත් ඒ අතර අමතක වෙලා ඔබට මේක කරගන්න බැරි වෙනවා. එහෙනම් ඔබ මොකද කරන්නේ? ඔබ විසින් ඉංග්‍රීසි ඉගෙන ගන්න. ඉංග්‍රීසි හෝ ඒ භාෂාව ඉගෙන ගන්න පටන් ගන්න. මෙතන තියෙනවා learning the language by yourself. ඔබ විසින් ලැන්ග්වේජ් ඉගෙන ගන්න තැනට ආවට පස්සේ ඔබට ඒ පැය ගන්න හම්බ වෙනවා. ඔබට හැමදාම පොඩි වෙලාවක් ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න වැය කරන්න පුළුවන්. එතකොට ඒ හැමදාම ලැන්ග්වේජ් එකට ඔබ අමුණ ගන්න තමයි මම හැමදාම වීඩියෝස් දැම්මේ. එතකොට මේගොල්ලෝ කතා කරන්නේ ටෝටලි ඉමර්ෂන් පිළිබඳවයි. ඒක ටෝටලි ඉමර්ෂන් එක ලැන්ග්වේජ් එකේ ගිලෙන්න ඕනි. ඉංග්‍රීසි භාෂාව කියලා සිංහල අංග ඉදලා හරියන්නේ නැහැ. හරිද? ඔබට කිව්වට තේරෙන්නේ නැහැ. ඔබට තව බොහෝ දුර යන්න ඕනේ. ඔබ තේරුම් ගන්න. අපි ගොඩාක් දේවල් කරලා අපිට තේරිලා තියෙන්නේ දැන් මේක. ඒක නේ ඔයා කිව්ව දෙවෙනි කාරණේ එක තමයි. ඒක මං කිව්ව දෙවෙනි කාරණේ එක තමයි. ඒතකොට ටෝටලි ඉමර්ෂන් වලට තමයි වැටෙන්නේ. ඒතකොට ඇයි කතන්දර කියන්නේ කියන එක ඔබට තව පොඩ්ඩකින් තේරෙවි. ඇයි කතන්දර වගේ දේවල් වලට මං අදින්නේ කියලා. ඒකින්ද හොඳම දේ තමයි ඔබේ සුක්කානම ඔබ අතට ගන්න එක. එක එකට අපි වගේ උන්ට ඔබේ සුක්කානම දීලා යන එක නෙමෙයි. තමන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගන්න අපිට පුළුවන් උදව් කරන්න තමන්ගේ ප්‍රෝග්‍රෑම් එකකට තමන් පටන් ගන්න. ප්‍රෝග්‍රෑම් එකක් කරන්න කොහොමද ඒක අපිට යන්න පුළුවන්? මෙයා කියන කෙනේ වැදගත් වෙන්නේ. මම නම් ඉතින් අමදාම කතා කරනවානේ. මේකට යම් බලන්න. That's exactly what I'm trying to do with language mentoring. I try to help people learn languages by themselves. It doesn't matter ඒක තමයි මම මේ language mentor කෙනෙක් විදියට කටයුතු කරලා mentoring වලින් කරන්නේ. මම උගන්වනවා නෙමෙයි. එයා කියන්නේ උගන්වන්න බෑ කියලා. උගන්වනවා නෙමෙයි. මම language එක ඉගෙන ගන්න හැකිවනු පිණිස අනික් අයට උපකාර කරන. උපකාර කරනවා කියන්නේ මෙතන ඉඳන් මොනවා හරි කියනවා නෙමෙයි. හරියට පෙන්නවා මේ වහන්න, මේව බලන්න, ඔබ මේකෙන් line එකේ ඉන්න, මේ videos බලන්න, videos දෙනවා.
ඒ බලනො ඇති අපි ඒවිදියට තමයි අපි කතන්දරේ යන්නේ. එතකට මේ කියන ඉඩ්ඩස්සන් මැට බෙද දේ ඇටෙන්ඩ කෝස් එතුට මෙයා මෙට කෙනෙක් විදිට කටයුතු කරනකොට ඒ ගෙන ගන්න කටිය මෙයා ගාවට මෙනෝ කෙලෙක් වෙන් ඔන්න ඕන තරන් කෝසස් වලට යන්ඩ එන්නො යන්ඩ ඒක ප්‍රශ්නයක් නෑ මෙයා කිය කියන වැඩ ටික කරන්න කියලා මෙයා කියන්නේ. Course or they don't attend any course at all, for everyone out there it's extremely important to learn by yourself as well. Now what does it mean to learn a language? You don't need to take textbook from the course and මොකද language ඉගෙන ගන්නවා කියන්නේ course එකේ තියෙන textbooks අරම ඔක්කොම අරගෙන ඔය බලලා grammar exercise කරන එක නෙමෙයි. ඒව කරන්න ඒ course එකේ වැඩ. ඔයා course එකට යනවා නම්. හැබැයි මම කියන විදිහට ඔබ කරන්න ඕනේ ලැන්ග්වේජ් එකේ එන්ගේජ් වෙන එක, කන්ටැක්ට් තියාගන්න එක ලැන්ග්වේජ් එකත් එක්ක. දිගටම ලැන්ග්වේජ් එක අස්සෙම ඉන්න එක. බලමු. Do you know go through the grammar exercises or something? Let's leave that to the course. What you can do is watch series, you can listen to podcasts, you can read books, you can read bilingual books where you have the text you can translated. Read bilingual books ඒ කියන්නේ භාෂා දෙකෙන්ම යන පොත් තියෙනවා. පොඩ්කාස්ට් බලන්න පුළුවන් ඒ අන්නේ වගේ වට යන්න කියලා කියන්නේ. Your language on the other side of the paper, and all these things are fun, I would say they are very pleasant activities. It's not like, oh now I'm learning, I'm serious, you know. You are jolly. Yeah, can thought ekak thamai koi bilingual ewa balanda e wage ma tamange bhashawa translate wicha pot thiyena. Man ubata ekapotak kiyannam ape gama kiyana pot Martin Wickremesinghe mahathaya pot ganak pariwarthana wela thiyena kathandara pot. Ethera ewai single english pariwarthana dekamu bookshops වල තියෙනවා. ඒතර ඔබට සිංහල එක කියවල ඉංග්‍රීසි එක කියවනකොට ඔබට මාර කනෙක්ෂන් එකක් අපට ඔබට ලබා ගන්න පුළුවන්. ඒක ක්‍රමයක් ඒක bilingual books. එතකොට over this textbook for hours trying to cram it into my memory. It's something that you would probably do in your language just for fun, like reading books, watching series, right? But this context is කෝස් එකකට ගිහිල්ලා ඉවරලා ග්‍රැම කරලා අරව කරලා මේව කරලා ඔළුව කඩාගෙන මේව කරන්න ඕනි මේක ලියන්න ඕනි අරව ලියන්න ඕනි ඒව මුකුත් නැහැ. ඔබ බොහොම ජොලියෙන් තමයි ඉගෙන ගන්න. එතකොට ඒ කියන්නේ ඔබ වීඩියෝස් බලනවා, ඔබ කතන්දර බලනවා, ඔබ ඩොකියුමන්ටරිස් බලනවා, විවිධ දේවල් තියෙනවා ඔබට බලන්න පුළුවන් ඔබ මට්ටමේ. එතකොට වඩාත් වැදගත් වෙන්නේ ඔබ භාෂාවේ ඉගිලීම තමයි. But this contact is extremely important for you. Extremely important for you to make some improvement in your language, because when you think about it, the way we learn words is that we encounter them often enough for us to remember them. This is how children learn words. Kiyana jathiya igena gattara wadak naha. You have to encounter a wasana nawatha 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 ekama wasana apata hamu wenno one. Ekotata thamai me wasana ape oluwe dharane wenne. ඒකෙන්ද රෙපිටිෂන් ඒ කියන්නේ ඒ වචන නැවත නොඑමක් අපිට තියෙනවා. අපි මොකක් හරි ඉගෙන ගන්නවා, හරි වැදගත් දෙයක් ආයේ කාරිෂෝ ආවා ඒක ඉගෙන ගත්තනේ අපි. නෑ 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 ඒවම තමයි ආයේ එන්න ඕනි. ඒක තමයි කතන්දර වලින් එන්නේ. කතන්දරයක් යනකොට ඒ එකම දේ නැවත නැවත රිපීට් වෙනවා. ඔබ බලන්න මගේ ටින්ටින් දැන් මම ඊයේ වගේ කරපු ටින්ටින් එක බලන්න. ඒක එක වචනේ කීපාරක් කියවෙනවද කියලා බලන්න. මම කීපාරක් කියනද හිතාමතා කරන වැඩක්. එතකොට ඔය ටින්ටින් සීරීස් එක යනකොට එකම වචන මාර එනවා. කතන්දරවලදී එකම වචන සෙට් එකේ ඉන්නේ. කතන්දර කියා දෙන්නේ එකම සෙට් එකෙන්. එතකොට රෙපිටිෂන් හරියට තියෙනවා කතන්දරයක් තුළ. ඒ වචන නැවත නැවත එනවා. ඒක තමයි මෙයා කියන්නේ මේ. ළමයි ඉගෙන ගන්න කොහොමද කියලා බලන්න කියනවා. ඒක තමයි ළමයි රිපීට් වෙලා තමයි ඉගෙන ගන්න. අපි රිපීට් කරන්නේ නැහැ. අපි ඒක ඒක දන්නවනේ කියලා නිකන් ඉන්නවා. ඒක අපට ඵල දෙන්නේ නැහැ එතකොට. ඒව ඇහිලා 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 පත්තියන් වෙන්න ඕනේ. Just think about how often they heard the word, you know, mama or eat or hungry or something like that. And once they heard it often enough, that's when they learn it and they can use it, right? When we learn mama e wasana ahila 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 pattiyan unada sawasa o mama e kiyala kiyanne mama wacane 3-4 parak ahunata yata eka kiyanda wa apata wenne eka thamai ape wacana අපි ඉගෙන ගන්නවා. ඉගෙන ගත්තら ඒක පළපදියම් වෙන්නේ අපේ ඔළු ගෙඩිය ASCII. ඒක රෙපිටිෂන් එකක් නෑ. අපි ලැන්ග්වේජ් එකේ ගිලිලා නෑ. Language is exactly in the same way. And that is why it's very important for you to encounter many words in the language as often as you can, because if you encounter words as often as you can.
ඒගතමයා කියනවඩ අපි එන්කවුන්ට කරන්න ඕන අපි නැවත 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 බලහත්කාරෙන් ඒ වචන මයි හම්බවෙන්න ඕනේ ෆ්‍රේසස් මයි අපේ ඔළු ගෙඩියට එන්න ඕනි. එතකොට තමයි because if you just do it once or twice a week just do it once or twice a week it's simply not enough and you cannot remember සතියකට පාරක් දෙපාරක් කරාට වැඩක් නැහැ. ඒක තමයි මම හැමදාම කරන්නේ. හැමදාම ඉංග්‍රීසි අස්සර බරයි යන්නේ ඒකයි. ඔබට මේ වචන එතකොට මතක තියාගන්න බෑ. ඒවා ඒව වදින්නේ නැහැ. ඒක තමයි අපිට වෙලා තියෙන්නේ. මේ ගොඩාක් දේවල් තියෙනවා මේ ගැන කතා කරන්න. මේ එක විනාඩි 5ක වීඩියෝ එකක් විතරයි. හරිද බලන්න මේකෙන් ඔබ කොච්චර තේරුම් ගනීද කියලා මම දන්නේ නැහැ. And basically when you just go to the language classes and do nothing else in between you're starting all over again. So you learn a few words then you forget them in a few days. Then you try to learn again. වචන ඉගෙන ගන්නවා කෝස් එකකට ගියාම වීඩියෝ එකක් බලපුවාම ක්ලාස් එකකට ගියාම ටික දවසකින් ඒක අමතක වෙලා යනවා. උඹර වෙනවනේ ඒකනේ. නෑ කියන්න බෑනේ ඔබ දන්නවනේ. හරිද? ඒක තමයි මේ වෙන්නේ. අපි ඉතින් මේකේ පරක්තරක් නොදෙන ඔයෙහි රවුම් ගහනවා හතර වටේ. When you try to learn it again, ඈ ඒක කියනවා. අපිට අමතකුණා අපි ඒක ආයෙ ඉගෙන ගන්නවා. ආයෙ ටික දවසක් කරනකොට ඒක මතක නෑ කිව්වල ආ මේක මතක නෑ ආයෙ ඉගෙන ගන්නවා. අන්න යන්න. You feel like a failure. අපිට දැනෙනවා අපි පරාජිතෙක් කියලා අපිට දැනෙනවා. You feel like a failure and it's just very demotivating to learn in this way. That's why I'm a big fan of learning more actively, more intensely, but in a shorter time overall, because if you do it more frequently, then it works much better. So whether you are attending a course or not, I really, really recommend to you to have some contact with the language in between those lessons. It doesn't matter. Yeah, course එකකින් ගියත් එකයි language එකත් එක්ක contact තියාගෙන වැඩේ කරන්න පටන් ගන්න. Lessons කරනවා නම් ඒ අතරතුර ඒ දේවල් සහ භාෂාවේ දේවල් ලිය දෙන්න. What you do, just make sure you stay in touch with the language. ඒකයි කතන්දරේ. ඉතින් මම ඔබට විනාඩි 5ක් වුණාට මමත් මේකේ කතා කරපු හින්දා ටිකක් දික්ුණා. ඒ වුණත් හරය විදිහට අපිට කියන්න තියෙන්නේ මෙයා කියපු කාරණාවල අපිට සතියට දෙපාරක් නෙමේ දිගටම හැමදාම මේ ලැන්ග්වේජ් එකේ ගැලෙනකොට තමයි අපට පුළුවන් වෙන්නේ. ඒක තමයි හැමදාම ටෝටලි ඉමර්ෂන් හෝ එහෙම වීඩියෝස් මම දාන්න ට්‍රයි කරන්නේ. ඊළඟට රෙපිටිෂන් මාර වැදගත්. එයා කිව්වා රෙපිටිෂන් කතන්දර කරන්නේ ඒකයි. රෙපිටිෂන් ඒවයන් වසන රිපීට්ලා එනවා. ඉතින් මෙකී නොකී කාරණා බලපුවාම අපිට හරි වැදගත් මේ ටෝටලි ඉමර්ෂන් කියන එක. ඒක ටෝටලි ඉමර්ෂන් වල හැමදේම තියෙනවා. ටෝටලි ඉමර්ෂන් වලින් මම කතන්දර යනකොට ඔය කියපු මෙයා මේ විනාඩි 5ේ වීඩියෝ එකේ වැදගත් කියපු කාරණා තුනම අහුවෙනවා. රෙපිටිෂන් අහුවෙනවා. දිගටම ගැලිලා ඉන්නවා කියන එක අහුවෙනවා. ඊළඟට ඒ භාෂාවේම ගිලෙනවා කියන එක අහුවෙනවා. ඉතින් ඒකින්ද මම ඔබට යෝජනා කරනවා අපි වගේ රිලව් කියන මතවලට යන්නේ නැතුව මේ ලැන්ග්වේජ් එක ඉගෙනගෙන ලැන්ග්වේජ් ගානක් ඉගෙනගෙන අත්දැකීම් සහිතව කතා කරන කට්ටියගේ අවබෝධය ඒ අවබෝධය ලබා ගන්න කියලා ඔබට කරලා බැරි වෙන්නේ ඇයි කියලා දැන් ඔබට තේරෙනවා ඇති. මං හිතනවා සෑහෙන ප්‍රමාණයකට අපිට කියන්න පුළුවන් ඔබට මාස එකෙන් මාස දෙකෙන් ඔන්න ඔබ පුළුවන් කරවනවා අපි කියලා ඉවරලා. සමහරට අපි මොනවත්ම කතා කරන්නෙත් නෑ වෙන්න පුළුවන් ඒ ලැන්ග්වේජ් එකෙන්. ඔබ හොඳට බලාගෙන හිටිය උත්තර කල්පනා කරොත් හරිද එක දිගට නිකන් ෆ්ලුවන්ට් ලෙවල් එකේ අපි කතා කරන්නේ නෑ වෙන්න පුළුවන්. මොකක් හරි කියනවා මව් භාෂාවෙන් මොකක් හරි ඉංග්‍රීසියෙන් කියනවා මව් භාෂාවෙන් මොකක් හරි කියනවා එහෙම නෙමෙයි. කන්ටිනියස් ෆ්ලෝ එකක් එක්ක වටපිට බලමින් නිදහසේ කතා කරනවා කියන්නේ නිදහසේ කතා කරනවා කියන වෙනම එකක් නෙවෙයි. එතෙන්ට තමයි අපි තල්ලු වෙන්න ඕනේ. ඉතින් ඒකෙින්ද මේක අමාරු නෑ. හැබැයි මේක හරි සරලයි. හැබැයි ලේසි නෑ. සරලයි කියන්නේ සංකීර්ණ වැඩක් නෙවෙයි. පොඩි දේවල් ටිකක් කරන්න තියෙන්නේ. හැබැයි මේ ඔපෝත්කන යන්න අමාරුයි. එහෙනම් මම අතර මෙතනින් නතර වෙනවා. ඔබට මේ වීඩියෝ එකේ ලින්ක් එකත් මම දාන්නම් පහල ඒක ගිහිල්ලා බලන්න. එහෙනම් subscribe කරන්න link එකක් අපිට මේ bell icon එක press කරන්න ඒ වගේම comment එකක් දාන්න. එහෙනම් අපි අදට මෙතනින් නවතිනවා. bye.